අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල ඉරණ විල දස හැවිරිදි දරුවාගේ ඝාතකයා මුලතිව්හිදී අත්අඩංගුවට අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙන එන්නේ කවදාද අඟහරුවාද වෙනකොට විශ්වාසභංග යෝජනාව අපි පාර්ලිමේන්තුවේ කතානායකට බාර දෙනවා පුත්තලම පාලවිය පැරණි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් පුද්ගලයෙකු මරුට මාවනැල්ල අඹදෙනිය වත්තට හැමූ සුළඟකින් නිවාස 50කට දැඩි හානි ශ්‍රීදේවිගේ අවසන් හෝරාව බොනී කපූර් හෙළි කරයි පලාවත ඉරණවිලදී දස හැවිරිදි දරුවෙකු අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ මුලතිව් නයවරු දිවර ගම්මානයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව අද උදෑසන කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. දෙදිනක් පුරා අතුරුදන්ව සිටි බටහිර ඉරණවිල සමිදුගම ප්‍රදේශයේ පදිංචි සුසිත් නිර්මාල් නැමැති දස හැවිරිදි දරුවාගේ මලසිරුර ඉරණවිල මුවපිටිය රක්ෂිතයේ තිබී සොයාගැනුනේ පසුගිය 27 වෙනිදායි. බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර පසුව දරුවා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා. නාදුනන පුද්ගලයෙක් දරුවා සමග සිටින අයුරු සහ ඔහු යම් දෙයක් ලබා දෙන ආකාරය වෙළඳ සැලක පිහිටි ආරක්ෂක කැමරාවකද සටහන්ව තිබුණේ මෙලෙසයි. අදාළ පුද්ගලයා ඉරණවිල ප්‍රදේශයට විටින් විට පැමිණ කුලි රැකියාවල නිරතවන්නෙකු බවත් දරුවාගේ මලසිරුර සොයාගන්නා අවස්ථාව වන විටත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කළා. මේ අතර සැකකරු ඉරණවිල ප්‍රදේශයේ රැඳී සිටින බවට සැකසිතු ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ පුරා සෝදිසි මෙහෙයුමක නිරත වුණා. නීතිය කියන දේ නම් තනිකර විහිළුවක් කරලා තියෙන රටේ තමුන්ගේ බිරිඳව මරපු මනුස්සයට තව දරුවෙක්ව මේවා කරන්න තරම් නිදැල්ල ඇරිය මොකටද නීතිය? ඔය දරුවා අහිංසකයි දුප්පත් පවුලක ලොකු පවුලක වගේ වුණා නම් අද රටේ නීතියත් ඒ පිළිබඳව හොයලා ඉවරයි මෙලහකට. පීඨස්තර පුද්ගලයෙක් තම ප්‍රදේශයේ රැඳී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මුලතිව් නයාරු දීවර ගම්මානයේදී මුලතිව් පොලිසිය අද පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පොලිසියට පවසා ඇත්තේ ඝාතනය සිදු කළ දිනේම තම ප්‍රදේශයෙන් පලා ආ බවයි. සැකකරු පොලිසියට සිදු කළ පාපොච්චාරණයට අනුව ගිරවෙකු අල්ලා දෙන බව පවසා දරුවා රක්ෂිතයට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද පස්වරුවේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා හලාවත පොලිසිය වෙත බහර දෙනු ලැබුවා. මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමග රැස්වුණු ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මෙලෙස අදහස් පළ කළා. අපි කරන්න ඕන දේ කරගන්නම්. ඔය ඇයිසක දරුවා කොට උනා ඉන්නේද? ඔකම කරුවේ. ආ මගේ දෙන්න මට දෙන්න කියන්න මම බලජේ ඔක කරලා තද උදේ කෝල් කරලා ඉන්නවා. මට ගෙන දෙන්න මහත්තයා. නීති මේ පැත්තෙන් එකවරකුත් මේ නිදහස් වෙලා ආපු නිසා තමයි තවත් වරක් මේ වගේ සිද්ධියක් සිදු වුනේ. ඒ නිසා අපේ එකම ඉල්ලීම ගම්වාසීන් වෙනුවෙන් දූෂකයාට උපරිම දඬුවම් ලබා දෙන්න ලෙස. ඔයාගේ දරුවට කෙරුවත් එකයි මගේ දරුවට කෙරුවත් එකයි. කාට කෙරුවත් එකම දේ හා සමාන. ඔය කෙනෙකුට හොඳ දඬුවමක් දෙන්න ඕන ප්‍රසිද්ධියි. දවසේ පුවත. බාලවයස්කාර දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හිරු CIA සිදු කළ දැනුම් දීමකට අනුව කල්පිටියේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද CIA හෙළිදරව්ව ඒ පිළිබඳවයි. කල්පිටිය නොරොච්චෝලේ නාරක්කල්ලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් බාලවයස්කාර දරුවෙකු රඳවාගෙන මෙහෙකාර සේවයේ යෙදවන බවට හිරු CIA වෙත තොරතුරක් වාර්තා වුණා. හිරු CIA කණ්ඩායම දින ගණනාවක්ම එම තොරතුරේ නිරවද්‍ය භාවය සනාථ කර ගැනීම සඳහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු නෙළුනේ ඒ අනුවයි. එහිදී අපට දක්නට ලැබුණේ වයස අවුරුදු 12ක් පමණ වන මෙම දරුවා අක්කර 5ක් පමණ වන එළවලු වගාව රැකබලා ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා මෙහෙකාර සේවයේ යෙදවන බවයි.
ඔහු ශරීරයට අහිත කර කෘමිනාශක භාවිත කිරීම මෙන්ම අනාරක්ෂිත විදුලි පද්ධතියක් ස්පර්ශ කරමින් වගාවන් සඳහා ජලය ඉසින ආකාරයද අපට එහිදී නිරීක්ෂණය වුණා. අප කළ ප්‍රශ්න කිරීම්වලදී තරුවා අනාවරණ කළේ ප්‍රදේශයේ පීතිමුතු විසින් බත්තලංගුඩුව දූපතේ සිට තමන් මෙම ස්ථානයට ගෙනවිත් බහර දුන් බවටයි. අපි යන්න කිව්වොත් යන්න වෙනවා. පාද නගෙන. කොයි පාද? මම පාද. මෙම දරුවාට පාසල් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වළක්වාලමින් ඔහු මෙහෙකාර සේවය යොදවා සිටින පුද්ගලයා තම දරුවන් දෙදෙනා පාසල නිම වී ගෙදර රැගෙනමින් සිටින අයුරු අපට මෙලෙස දක්නට ලැබුණා. අප මේ පිළිබඳව නොරොච්චෝලේ පොලිසියට කළ දැනුම් දීමකට අනුව එහි නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. එහිදී අනාවරණ වුණේ දරුවාගේ මව සහ වැඩිමහල් සොයුරියද මෙම දරුවා මෙහෙකාර සේවය යොදවා සිටින පුද්ගලයා යටතේම සේවය කරන බවයි. දරුවා රඳවාගෙන මෙහෙකාර සේවය යොදවා සිටින පුද්ගලයාගෙන්ද පොලිසිය ප්‍රශ්න කළ අතර ඔහු දරුවා සේවය යොදවන බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් CIA කණ්ඩායම කළ හෙළිදරව් කිරීම හමුවේ ඔහු නිරුත්තර වුණේ මෙලෙසයි. අනතුරුව දරුවා පොලිසියට බාර කරනු අතර වෛද්‍ය පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කෙරුණා. දරුවා මෙහෙකාර සේවයේ යෙදූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරුණේ රුපියල් 50,000ක ඇපයක් මතයි. පුත්තලම පාලවිය ප්‍රදේශයේ පරණ යකඩ එක්රැස් කරන මධ්‍යස්ථානයක සිදු පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පිපිරීම සිදුව තිබෙන්නේ අද පෙරවරු 10:30ට පමණ. පිපිරීමෙන් අබලි ද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථානයේ සේවකයෙකු එම ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ සිරුරට දැඩි හානි සිදුව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි 27 දෙදරුපියෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පිපිරීම සම්බන්ධයෙන් හෙට රජයේ රස පරීක්ෂකවරයා කැඳවා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණු අතර මලසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනීමට සූදානම් වන විශ්වාස භංග යෝජනාව පිළිබඳව අද දිනේ ස්ථාන කිහිපයකදී දේශපාලන පක්ෂ නියෝජිතයන් අදහස් පළ කළා. දාන පිළි සංශෝධනය අනුව 81 කියන වගන්තිය සඳහා වෙනවා අගමැතිට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවා නම් තිබෙන ක්‍රමවේද. ඒකට ශිෂ්ටාධිකරණ විනිශ්චයකාරයේ දඩුවක් කළ මොනවාරි වරදක් තිබෙනවා නම් එහෙම නැත්නම් ජනාධිපති කොමිෂන් සභාවගේ වරදකරු කියලා නිර්දේශ කළ තිබෙනවා නම් ඒ අනුව පුළුවන් එහෙම ක්‍රියා කරන්න. තුම් පැත්තකින් කොටු වෙලා තියෙන අර පරණ කතාවක් තියෙනවා මරණ තුනක් ඇති මිනිහ කණිකය කියලා. මට මේ පරණ ආප්තෝපදේශයේ ප්‍රස්තාව පිරුල මට අලුත් කරලා කියන්න පුළුවන් කියලා හිතනවා මේ මොහොතේදී. අතකින් රංගෙලා කඩුගෙන සටනේ පසකින්
ඒකාබද්දේ සඳානේ වටලාය අතදිග පැණියාය රනිලුන් පැණී කෑය මරණ තුනක් ඇති මිනිහෙක් අගමැතිකම කෑය ජනතාවගේ හැඩගස්ම දැනගෙන කටයුතු කරන්න අවශ්‍යයි. ඒකේ අපි කරන රැඩිකල් ස්වරූපයක වෙනස්කම් ඇති කරන්න ඕනේ. ඔය නිකරුණේ තනතුරු දරාගෙන එහෙම මෙහෙම උඩින් තල්ලු කළ තියෙන අයට මං හිතන විදිහට කාලේ මේ අතර අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙලෙස විවේචනය කළා. ගන්න පුළුවන් අවස්ථාව ඉක්ුත් වෙලා තියෙන නිසා ඒගොල්ලෝ කියන දේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අය තමයි සමහර ලකට අනවශ්‍ය දේවල් දාලා ජනතාවට ද්‍රෝහිකමක් පෙන්වන ස්වරූපේ ප්‍රතිපත්ති ඇති කරන්නේ. මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද දැන් ඒගොල්ලෝගේ කාර්යභාරය අවසන් නිසා මේෙන් යන්න පුළුවන්. මොකද අපට අවශ්‍ය වෙන්නේ සුද්ධංගේ ওই තියෙන කටයුතු කිරීම නෙමෙයි. රටට අවශ්‍ය වෙන ඔබින විදියකට අපට හිතන්න පුළුවන් ජනතාවට පිළිගන්න පුළුවන් කටයුතු තමයි කරන්න අවශ්‍ය. මේ තියෙන බැංකු පොලි අනුපාතයම එදා ඉඳන් මහ බැංකුවේ න්‍යායාත්මක පඬිතුත් එකමං සටන් කරේ. එකක් කියන්නේ මේක අඩු කරන්න ඕනේ. මොකද ණය අඩු වෙන්න ජනතාවට ස්වයං රැකියාව සහ ව්‍යාපාර ඇති කරන්න පුළුවන් ස්වරූපයක් ඇති කරලා දීලා තියෙනවා. නමුත් මේ අය සම්පූර්ණයෙන්ම ආණ්ඩු පෙරලන්න පුළුවන් ස්වරූපයක් ඇති කරලා තියෙන්නේ. මෙන්න මේ අය තමයි ගිය ආණ්ඩුවේ ආර්ථික සම්පූර්ණ නැතර නැති කරේ. ඉතින් මේ වගේ හොයන්නේ නැතුව හේ නිකන් දේශපාලන පස්සේ බොරුවට දුවදුව රටේ ආර්ථික නැති කරලා තියෙන එකක් තමයි තියෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයේ එළඹෙන අඟහරුවාදා කතානායකවරයාට බහර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවට එක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දෙක්ව සිටියා. රටේ කෘෂිකර්මාන්තේ ව්‍යාපාරික ප්‍රජාව රාජ්‍ය සේවය අධ්‍යාපනයේ සෞඛ්‍ය නිවාස මේ සියල්ල තුන් අවුරුද්දක් විනාශයට ඇද දැම්මට පස්සේ මේ ඉතුරු වෙලා තියෙන අවුරුදු එකයි මාස කිහිපයට නැවත මේක ගොඩනගන්න බෑ. දැන් වක්කඩ කැඩිලා ඉවරයි. දැන් මේකට පොල්ලෙලි දාලා ඉවෙල්ල හරස් කළා මේ ජනතා බලවේගය නතර කරන්න බෑ. ගල්ලෙන බිඳලා තියෙන්නේ. ලෙන්දොර ඇරිලා තියෙන්නේ. ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ලොකු වෙනසක් වෙන සතියක්. මන්නම් බලාපොරොත්තු වෙන් හිටිය අගමැතිතුමා මාංජු කුට්ටමක් අරගෙන අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගෙන අගමැතිතුමාගේ මාංජු කුට්ටමේ එකවලල්ලයි අර්ජුන් මහේන්ද්‍රන්ව ඉතුරු වලල්ලේ. බය නැති අගමැති කටුනායකෙන් එළියට බහි මෙන්න අර්ජුනව මංගෙනාව මගේම වලල්ලේ දාගෙන. ඉස්සර අපිව වහ කඳුරු වගේ දැන් දෙයියෝ වගේ මාවිය පොලිසියෙන් ඇල්ලුවා අයියෙන් ගියාගේ මම වීදුරෝ වහච්චල අනේ පොලිසිය රහලා මෙකුවා අන්න ඔය දෙයියෝ දැක්ක වගේ කිව්වා. එහෙන් අතුරුදහන් වූවන්ගේ සෙවීමේ කාර්යාලයට නිමල්කා ප්‍රනාන්දු කියන රාජ්‍ය නොවන සංවිධාන මාෆියාවේ ගෝඩ් ෆාදර්ව දානවා. නිමල්කා ප්‍රනාන්දු කියන්නේ මේ රටේ ආරක්ෂක හමුදාවට ප්‍රසිද්ධිය චෝදනා කරපු තැනැත්තියක්. හැමදාම ජිනීවා මානව හිමිකම් සමුළුව තියෙනකොට LTTE වෙනුවෙන් පක්ෂපාතීව ගිහිල්ල කරුණු කියන කාන්තාවක්. ඒ විදිය කොටි හිතවාදී කණ්ඩායමක් තමයි අතුරුදහන් වූවන් පිළිබඳ හොයන කාර්යාලයේ මහමණ්ඩලයට දැම්මේ. දැන් මාසයක් විතර ගියා මැතිවරණ කොමිසම තාම නිල ඡන්ද ප්‍රතිඵල නැහැ. මහින්ද දේශප්‍රිය මහත්වෝ ලැජ්ජයි. කරුණාකරලා තුන් දෙනාම ඉල්ලා අස්සන්න කොමිසම පිටින්ම. ඒ අල්ලපනල්ලේ මන්ත්‍රී ආසනත් වැඩියෙන් දීලා JVP එකට 200 ගාණක්. ආදරණීය අතේ තියෙන පරමාධිපත්‍ය බලය තමයි කතිර ගහලා දෙන්නේ. ඒ කතිර ගහලා දෙන පණිවිඩේ විකෘති කරනවා නම් මැතිවරණ කොමිසම ඒ කොමිසම වටලලා හරි මේ රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලය රකින්න අයිතියක් තියෙනවා තමුන්නාන්සලා අපට. පෙබරවාරි 10 මහ භූමිකම්පාව සිද්ධ වුණා රිච්ච මාපක අටකටත් උඩින්. අගමැතිතුමාගේ මූණ දැක්කම ජනාධිපතිතුමාගේ මූණ දැක්කම තේරෙනවා පසුකම්පනේ කොච්චර බලවත්ද කියලා. පසුකම්පනේ බලවත් හන්ද තමයි රනිල් අයින් වෙන්න ඕනේ කියලා UMPA මැති අමතිවරුම කියන්න පටන් අරන් තියෙන්නේ. පසුකම්පනේ බලවත් හින්ද තමයි විජේදාස රාජපක්ෂ අමතිතුමා කියන්නේ අතුරුදහන් වූවගේ කාර්යාල පිහිටවල හමුදාවට කරන මේ විනාශේ ගනුදෙනුව හමුදාවම බේරගන්න ඉඩ තියෙනවායි කියලා කියන්නේ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් තැන් තැන්වල හම්බ වෙනවා. අඟහරුවාද වෙනකොට විශ්වාස භංග යෝජනාව අපි පාර්ලිමේන්තුවේ කතානායකට බාර දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට 1,350 ගානේ දෙන්නම් දෙමළ ඩෑෂ්පෝරාවෙන් ලන්සු තියෙනවා. රනිල්ට පක්ෂව අත උස්සවල්ලා බටහිරටයි ඩෑෂ්පෝරාවටයි යෝන රනිල් මොකටද බෙදුම්වාදී විවස්ථාව සම්මත කරගන්න. ලෝක ප්‍රජාවට පොරොන්දු පරිදි ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගී කරගනිමින් ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු සැපිය යුතු බව කැනඩාව යලිත් අවධාරණය කර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ප්‍රකාශයක් සිදු කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙනවා. එහිදී කැනඩාව පවසා ඇත්තේ ජාත්‍යන්තර විනිසුරුවරුන් ඇතුළත් කරමින් වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවිය යුතු බවයි.
මේ අතර ගෝලීය දෙමළ සංසදයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වගවීම් හා සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ අතර උතුරේ සිවිල් සංවිධාන කිහිපයක්ද මන්නාරම බසාර් වීදියේදී අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව සඳහන් කරමින්. මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අතුරුදන් වුවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කොමසාරිස්වරියක වශයෙන් නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පත්කිරීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙනවා. එම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රණවිරුවන්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී විවිධ ප්‍රකාශ සිදු කළ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා ඇයව අතුරුදන් වුවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයෙන් ඉවත් කරන ලෙසයි. එම කාර්යාලය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ පසුගිය වසර 30 තුළ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් හඬ නැගුවන් වර්තමානයේ ඔවුන් පිළිබඳ සෙවීමට කාර්යාලයක් පිහිටුවීම විවේචනයට ලක් කරන බවයි. එම විරෝධතා මෙහෙයවනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් බව එහි සඳහන්. අතුරුදන් වූවන්ගේ කාර්යාලය සොයාගන්නා කරුණු කිසිදු අපරාධ හෝ සිවිල් අධිකරණ ක්‍රියාවකට යොදා ගැනීමට නෛතිකව ඉඩක් නොමැති බව අදාළ නිවේදනයේ සඳහන්. අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලදම්ම හිමියන්ගේ ශ්‍රී දේහය කොළඹ සම්බෝධි විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජ උත්සවය එළඹෙන 8 වෙනිදා සිදු කිරීමට නියමිතයි. අපවත්වී වදාළ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලදම්ම හිමියන්ගේ දේහය ඊයේ රාත්‍රියේ කොළඹ පෞද්ගලික මල්ශාලාවක සිට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වෙත වැඩම කරවනු ලැබූ වේරිය පෙරහැරකින් උන්වහන්සේගේ දේහය විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ඉඩ සැලසුනේ ඉන් අනතුරුවයි. මේ ගමනට පරි අල්ලලා ඇති කරන්නේ මගේ බුදු පුතාලෙනම සම්පූර්ණ බේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සංඝරත්නය දේශපාලඥයන් මෙන්ම කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙනු දක්නට ලැබුණා. කලක් රෝගීව සිටි පූජ්‍ය දරණාගම කුසලදම්ම හිමියන් ඊයේ අපවත් වූයේ විහාරස්ථානයේ වැඩවසමින් සිටියදී. තරුණ භික්ෂුවරයෙක් වශයෙන් මේ රටේ ජාතික ආගමික සමාජික ප්‍රශ්නවලටත් ඉදිරිපත් වෙලා ක්‍රියා කරන අතරතුරු තමයි උන්වහන්සේගේ ජීවිතය අකාලේ නැති කිරීමට හේතු වුණේ උන්වහන්සේට ඇතිවෙච්ච බරපතල රෝග පීඩාවයි. මේ දෙවන්ත සේවාවක් කරන හාමුදුරුවරු සියලු දෙනාම අකාලේ තමයි අපවත් වෙලා ඉන්නේ. මේ පිළිබඳව නම් අපිට මහා ගැටලුවක් තියෙනවා. මේ අවාසනාවට හේතු කාරණාත් අපි හොයනෝ නම් හොඳයි කියලා හිතෙනවා. උන්වහන්සේ අනිකුත් ආගම් අදහන අයට ලොකු ගෞරවයක් දැක්වුවා. අපි අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා සියලුම බෞද්ධ සහෝදර සහෝදරියන්ට. හාමුදුරුව වැඩ කරේ පහදිලිව තමන්ගේ හදවතට එකඟව ඒ සේවය දිගටම ගෙන යන්න තමයි සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ යුතුක මහා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලදම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය එළඹෙන 8 වෙනිදා නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතයි. මාවරැල්ල අඹදිනියවත්ත ප්‍රදේශයේ හමාගේ සුළඟකින් නිවාස 50කට අසන සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. එම නිවැසියන් පසුගියදා සිදු වූ සාමසර කඳ නායෑම සහ අදි නායෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වූ වැසියන් වන අතර ඔවුන් පවසන්නේ තමන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි. කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිමේෂයක 2016 වර්ෂයේ මේ මස 17 වෙනි දින අරණායක සාමසරකන්ද නායකයේ ජීවිත විශාල ගණනක් අහිමි කරමින් සාමසරකන්ද නායාම සහ නායාමේ අධි අවදානම් සහිත කලාප බවට පත් වූ ප්‍රදේශවල ජනතාවගෙන් කොටසක් සඳහා නව නිවාස ලබා දුන්නේ මාවනැල්ල අඹදෙනියවත්ත අරකොටවැල්ල ප්‍රදේශයෙන්.
ඒකෙන් දැන් අපි අවුරුදු දෙක හැමරක් විතර කඳවුරු වල හිටියේ කූඩාරම් වල. දැන් රජයෙන් අපිට ගෙවල් දුන්නා, ඉඩමක් ලබා දුන්නා. ඒ ඉඩමට අපිට සල්ලි මුදල් තාම හම්බුනේ නැහැ. හැම දෙයකින්ම ගොඩක් අසරණ වෙලා තියෙනවා. අපි හිටපු දෙන අපි නැති වුණා. දැන් දීපු දෙනත් ඒ වගේම තමයි අපිට දැන් වෙලා තියෙන්නේ. මොකද වතුර නැහැ, අපිට ලයිට් නැහැ, දැන් වහලත් නැහැ. ඊය සිද්ධියෙන් පස්සේ දැන් අපිට ඉඳ තැනක් ඇත්තෙම නැහැ. ඊයේ පසරු පහත රාත්‍රී හතත් අතර කාලයේ වර්ෂාවත් සමග ඇති වූ දැඩි සුළං සමග අයිස් කැටිද පතිත වීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රසක් හානියට පත්ව තිබෙනවා. නායම් තත්ත්වය හේතුවෙන් අවතැන් පවුල් 140ක් සඳහා මෙහි නිවාස තනා දී තිබූ අතර මවනල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය සඳහන් කළේ ඉන් නිවාස 50කට හානි සිදුව ඇති බවයි. ඊයේ කොමාරි හවස පහ මාරට වගේ එක පාරටම හුළඟයි වැස්සක් ආවා. අයිස් වැටුණා. ඒ සද්දය ඇහුණා දඩාස් දඩාස් ගාලා. තහඩු යනවා මේ ෂීට් කැඩෙනවා කියන මම දැක්කා. අර පැත්තේ හුළඟ ඇවිල්ලා මේ ටික එහෙම යනවා එහා පැත්තට. ඇත්තටම ගොඩක් බය හිතුණා. අපි පොල්ලම එක මොනවා කරන්නද? ඊයේ රැ 99 වගේ බේරුණේ මේ කඩන් බිමුණ වැටෙනකොට. එක පාරටම වැස්සක් ආවා. ඊදාස් පොත් ඔක්කොම තේමුණා. ඊයේද දා? තුනට විතර ඇති. තන්නේ කරනවා අපායක් මේක. ඉතින් අපි හිටපු තැන මේට වැඩිය හොඳයි. හික්කඩුව තිරානකම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් සිවුදෙනෙකුගේ නිවාසවලට මැර පිරිසක් විසින් පහරදී අලාභහානි සිදු කර තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ මීට දින කිහිපයකට පෙර සිදු වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම පහරදීම සිදුවන්නට ඇති බවයි. හික්කඩුව තිරානගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාල්කරන ස්ථානයක ඉකුත් දෙවනිදා ආරවුලක් හටගෙන තිබුණේ කිසියම් පුද්ගලයෙකු එහි පැමිණ ත්‍රිරෝද රථ ගාල් නොකරන්නයි රියදුරන්ට තර්ජනය කිරීමත් සමගයි. තමන් දැනුම් දෙන අවස්ථාවන්හිදී පමණක් එම ස්ථානයේ ත්‍රිරෝද රථ ගාල් කරන ලෙස අදාළ පුද්ගලයා එහිදී රියදුරන්ට ප්‍රකාශ කර තිබෙනවා. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරන් ඔහුට පහර දීමට උත්සාහ කිරීමත් සමග තර්ජනය කළ පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. අපට මෙයා නිතරම ට්‍රේල් පාක් එකේ ඉන්න දෙන්නේ නැහැ. අර උදේ 7 ඉඳලා රෑ 8 වෙනකන් එයා කියන තුරු පාකේ එන්න බෑ කියලා ඇඳිර නීතිය කියලා කට්ටිය එලවනවා. පිනාය වෙලා මේව ෆිනෑන්ස් දාලා ට්‍රිවිල් අරන් තියෙන්නේ. එදා ට්‍රිවිල් එක කුඩු කරා. එදත් පොලිසියට ලැන්ඩරයක් දැම්ම. පොලිසියෙන් කිව්වා අපු කෝල් එකක් දෙනකන් පැමිණලට එන්න එපා කියලා විභාග කරන්න. කෝල් එක දුන්නා. ඊට පස්සේ දවසේ වෙලා තමයි මේ විදිහට ඔක්කොම කුඩු කරගෙන ගියේ. ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් කඩු මුගුරුද රැගෙන පැමිණ එම ත්‍රිරෝද රථ රියදුරන්ගේ නිවාස 4කට සහ ඥාති නිවසකට මෙන්ම දේපළවලටද පහර දී අලාභහානි සිදු කර තිබුණේ මෙලෙසයි. පිනිත් මානවඩුවේ ප්‍රබාත් මානවඩුවේ අම්මට ගහලා දෙන කඩුපාරා මගේ මෝටර් බයිසිකල් ත්‍රී වීල් ඔක්කොම කුඩු කරලා තියෙන්නේ. එයා මිනියම් මරලා අප පිට ඉන්න පුද්ගලයෙ. ඊර 45 පරිදි කට්ටියක් ඇවිල්ලා එකපාරට ගිහ දුරක් කඩාගෙන කඩු වරගෙන ගහන දේ එකපාරට පැනලා පිටිපස්සෙන් දිව්වා. මේකල සේරම බඩු කුඩු කරලා පොලිසියෙන් ක්‍රියාත්මක වුණා නම් මේව අල්ලගන්න දුන්නා. පොලිසිය ඇතුලේදී කෝල් එකක් ආවා අපේ පුතාට ඕන්නකට මේ ලක්ෂ දෙකක් ඕනේ නැත්නම් ඔබ මරණවයි කියලා. මෙම ප්‍රහාරයෙන් යතුරුපැදි 3ක් ත්‍රිරෝද රථ 3කටද හානි සිදු ඇති අතර එක් නිවසක සිටි සිද්දෙන් තුවාල ලැබූ කාන්තාවක් හික්කඩුව ආරච්චිකන්ද රජයේ රෝහලේ ප්‍රතිකාර ලැබනවා. පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර කලකපටන් පවතින ආරවුලක් මෙම පහර දීමට හේතු වී ඇති බවයි. කෙසේ වෙතත් අදාළ පහර දීම සිදු කළ බව කියන සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නැහැ. මුදල් සිහිනයේ යථාර්ථයක් කර ගැනීමට විදෙස් ගෘහ සේවය සඳහා ගිය බහුතරයකගේ සිහිනය සිහිනයක් පමණක්ම වූ පුවත් පසුගිය කාලයේ පුරාම වාර්තා වුණා. එසේ ගෘහ සේවය සඳහා ගොස් අතරමං වූ තවත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳ අපට වාර්තා වුණේ පොළොන්නරුව සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලින්. මේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර දකුණු වැල ප්‍රදේශයේ පදිංචි එක්තරු මවක් වන මාලනී කුසුමලතා වසර 10ක කාලයක් තිස්සේ තමන්ගේ දුක වගකිව යුතු නිලධාරින්ට පැවසුවත් පළක් නොවූ තැන Facebook ඔස්සේ ප්‍රසිද්ධ කළ වීඩියෝවක් මේ මගේ ඇස්තේ කොපි මේවා බල්ලා කියන්නේ කකුල් දෙක කපන්න එනවා කියලා. ඉතින් මට සල්ලිත් නෑ මෙහෙ හොස්පිටල් වලට දෙන්න. මම ගොඩක් අස්සන්න වෙලා ඉන්නේ ලැබෙන එකේ. ඔයාලට ගොඩක් පිංසි දෙනවා මට උදව් කරන්න. මේ අතර 2015 වර්ෂයේ මාර්තු මාස 8 වන දින මරදානේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් කරහා සෞදි බලා පිටත්වගේ කාන්තාවක් පිළිබඳ මේ වනතුරුත් කිසිදු තොරතුරක් නොලද පුවතක් අම්බලන්ගොඩ කරන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. කරන්දෙනිය අමරසිංහගම පදිංචිව සිටි චම්පිකා ප්‍රේමතිලකා නැමැති ඇය එක් දරු මවක්. ඒ රට ගියාට පස්සේ මාස දෙකක් විතර මෙයාමට කතා කරා. එතනින්ද කිසිම තොරතුරක් ලැබිලා නැහැ. චම්පිකා හට 16 හැවිරිදි දියණියක්ද සිටින අතර එම දියණිය මේ වන විට පරිවාස භාරයේ රඳවා තිබෙනවා. ඒ කුලී වැඩ කරන පියා නිවසේ නොමැති අතරතුර දියණියට සිදු වූ අපයෝජනයක් හේතුවෙන් මාගේ බිරිඳ ලංකාවට ආවට පස්සේ තමයි ළමයා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම ආරංචියක් නැහැ. මං ඉල්ලන්නේ මගේ අම්මව ලංකාවට ගෙනත් දෙන්නේ කියලා.
මේ අතර කටාර් රාජ්‍ය රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී මියගිය තෙල්දෙනිය අඹගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මුෂීන් මොහොමඩ් මුර්ෂාන්ගේ මරණය සැකසහිත බවට ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා. නැති වෙලා දැන් දවස් 10ක් විතර වෙනවා. බොසා මරලා තියෙනවා කියලා තමයි අපි කියන්නේ. මේ බොසා එකක් කියනවා, රිපෝට් එකේ එකක් තියෙනවා. මොනවාරි වෙලා තිබොත් මගේ බොසායි ඉස්සරහට ඩ්‍රයිවර් සම්බන්ධයි කියලා තමයි අපිට මල්ලී මෙසේජ් එකේ මේ රෙකෝඩ් එකක් තියෙනවා. ජනතාවට අපිරිසිදු පානීය ජලය ලබා දුන් බවට එල්ලවන චෝදනා හේතුවෙන් බිබිල නගරයේ පිහිටි ආපන ශාලාවක් මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. මෙම ආපන ශාලාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රදේශයේ ජනතාවයි. බිබිල නගරයේ ජනතාව ලබා දුන් තොරතුරු අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ආපන ශාලාව වැටළුවා. එහිදී ජනතාව පෙන්වා දුන්නේ අදාළ ආපන ශාලාව අපිරිසිදු ජලය පානය සඳහා ලබා දුන් බවයි. ඉස්සරදින ආපන ශාලාවේ ගලි තුනක් තියෙනවා. ඒ ගලි තුනෙන් තනිකර තියෙන ජරාව ඒකෙන් මෝටර් කරලා මේකට දානවා බුබුලට. බුබුලෙන් ආයි ඒ මෝටරේම නැවත රිටර්න් ස්ටොක් ටැංකියට. කී දෙනෙක් වතුර මොනවද? කිසිම ෆිල්ටරයක් අහි කරලා නැහැ. එළවෙන චෝදනා හේතුවෙන් ආපන ශාලාව මුද්‍රා තබා එහි භාණ්ඩ සිය භාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ මෙවන් වැටලීම් සිදුවද බිබිල නගරයේ පිහිටා ඇති බුබුලු මගින් පිටවන ජලය නිරන්තරයෙන් අපිරිසිදු වන බවයි. දිගතර නාන මිනිස්සු ජීවදන නානව බොනවා වලවලහල වතුර බොනවා ඒ වගේ කරගෙන යන ඒ උන කිසිම මේ රජ නිලධාරි කුස නිලධාරි බලන්නේ නැහැ. මේ බුබුල පිළිසකර කරලා නැණි මහත්තයා මෙච්චර කාලෙකට මේ ප්‍රාදේශභාව තියෙන ප්‍රාදේශම කිසිම පිළිසකර කරක මෙතන වලක් තියෙන අතර වලක් තියෙන උන පීච් එක මහත්තයා එල්ල අර මිනිස්සුන්ට බයින් කෑ ගහලා ගියාට පස්සේ උන් ටික පොඩ්ඩ පොලිස් කරනවා. ඊට පස්සේ පීච් එක මහත්තයා නැණි ආපවර විදියම නේ. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වන්ද්‍යකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මෑතකදී සිදු ඇතැම් සිදුවීම් වලින් අනතුරුව වන්දපෙති සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන විමසීම් වලට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව නිවේදනය කර තිබෙනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. කොළඹ කුරුණෑගල මාර්ගයේ දමදෙනිය අතුරුවල වංසන්දේදී ලොරි රථයක් අපරීක්ෂාකාරය ලෙස ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණෙන යතුරුපැදියෙක් ගැටෙන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිදුවෙන යතුරුපැදියේ සිටි වයස අවුරුදු 80ක කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර පැදිකරුවන ඇයගේ පුත්‍රයා බරපතල තුවර ලබා තිබෙනවා. හංවැල්ල පතන කන්ද ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක කොටසක් පෞද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් අත්පත් කරගෙන ගල්වලක් ආරම්භ කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වූයේ හංවැල්ල පහත් ගම නගරයේදී. කිරල ගංජා සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 60 දෙනෙකු පසුගිය දින තුල සිදු කළ සෝදිසි කිරීමවලදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය වේදින්ගේ සංගමයේ 21 වෙනි වරට සංවිධානය කරනු ලැබූ ජාතික සම්මාන උළෙල අද කොළඹදී පැවති අතර ඊට ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ටැටූ කලාකරුවන්ගේ සංගමයේද සහභාගී වුණා. රටවටා හිරෝ කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 89 වන වරට පැවති සුලෝහිත සංග්‍රාමයේ මහා ක්‍රිකට් තරගයේ අති ජයපරාජයෙන් තොරව අවසන් වුණා. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුර පාර දුන් ආනන්ද ක්‍රීඩකින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 141ක්. ඊට පිළිතුරු ලෙස නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි ලකුණු 213ක් ලබා ගත්තා. දෙවන ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලය තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවන විට කඩුලු 7ක් දැවි ලකුණු 252ක් ලබාගෙන සිටියා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ කමේෂ් නිර්මල් නොදිවි ලකුණු 100යි. කමේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ගේ මරණ වන්ද වෙනවා. මෙවර සුලෝහිත සංග්‍රාමයේ සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්නේ හිරු FM හිරු TV සන් FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයයි. කටුකස්තර ශ්‍රී රාහුල විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 20 වන කන්ද උඩරට රන්සටන අද නිමාවුනේද ජයපරාජයෙන් තොරවයි. පළකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුර පහර දුන් රාහුල ක්‍රීඩකින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවි ලකුණු 298ක් ලබාගෙන ඉනිම අතිරි වීමට තීරණය කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුමංගල ක්‍රීඩකින්ට සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 106ක් පමණයි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළි පන්දුර පහර දුන් සුමංගල පිතිකරුවන් තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවි ලකුණු 181ක් ලබාගෙන සිටියා.
මළඳ පිරිමි විද්‍යාලය සමග දෙවන වරට පැවති ස්වර්ණ හරිත සංග්‍රාමය වාර්ෂික දින තරගයේ කඩලු 4කින් ජයගන්නට මාර්ගම ජනාධිපති විද්‍යාලය අද සමත් වුණා. මොරටුවද සොයිසා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුර පහර දුන් මළඳේ ක්‍රීඩකින් 5:45 එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 119ක් පමණයි. පිළිතුරු නිම ක්‍රීඩා කළ ජනාධිපති ක්‍රීඩකින් 5:22 පන්දු 4කදී කඩලු 6ක් දැවී ලකුණු 120ක් ලබාගෙන තරගයේ ජයගත්තා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිනි විද්‍යාලය අතර හතරවන නීල හරිත මහා ක්‍රිකට් සංග්‍රාමය මේ මාසේ 23 සහ 24 යන දිනවල කොළඹ පීසරා ඔවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව අනාවරණය වුණේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේදී සොර පරිදි ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. Субтитры сделал DimaTorzok.